ඔබම එක්ක සිටිනේ සෙල්දාරි දවසේ පුවත් සමගි සත්‍ය නිවැරදි පුවත් ලදසනින් නැසෙනින් තරබන්න සෙල්දාරි නාලිකාව subscribe කරන්න කතරේ රන් කහවණ හොයන්න ගෙහින් මිනිස් ජාවාරම් කරුවන්ට අහුවෙලා ජීවිතේ විනාශ වුණු අපේ රටේ අහිංසක මිනිසුන් පිළිබඳව පහුගිය කාලේ පුරාවටම අපිට අහන්න දකින්න ලැබුණා. කොරෝනාව නිසා මේ තත්ත්වේ ටිකක් යටපත් වෙලා තිබ්බත් මේ ජාවාරම් කාර්යෝ ආපහු සැරයක් Tamanke වැඩ කටයුතු ආරම්භ කරලා. මේ ජාවාරම් කාර්යෝ හින්දා අහිංසක මිනිසුන්ගේ හීන වැලි කතරේ සැඟව යනවා. ඒ හීන පිළිබඳව මේ වර්තාව අරගෙන ඉන්නේ. මේ තරම් දැනුවත් කරලත් මිනිස්සු මේ ජාවාරම් කරුවන්ට අහු වෙන්නේ ඇයි රැකියා සඳහා විදේශ ගත වන්නට උනන්දුවක් දක්වන ඔබ මේ වංචනිකයන්ට ගොදුරවන්නට එපා. ඔවුන් ලබා දෙන තොරතුරු මත පමණක් ඔබගේ තීන්දුව ගන්නට එපා. සෑම අවස්ථාවකදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු පද්ධතිය හරහා නිවැරදි තොරතුරු ලබා ගන්න. ඒකට හේතුව එම තොරතුරු වලින් පමණයි ඔබට පුළුවන් වෙන්නේ ඔබ මේ ගන්න තීන්දුව ඊටාම නිවැරදි තීන්දුවක් බවට පරිවර්තනය කර ගන්න පුළුවන් වෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් විදේශ රැකියා වෙළඳපොළට දායක වෙන්නේ කොහොමද? දැන් ගිය අවුරුද්දේ අපි රැකියා අපිට අපි යවපු ප්‍රමාණය බලුවන් පස්සේ 53000ක් පමණ තමයි අපි යවලා තියෙන්නේ. නමුත් මේ අවුරුද්දේ මේ වෙනකොට අපි 70000ට වඩා රෙජිස්ටර් වෙලා යවලා තිනවා. එතකොට ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙනකොට අපේ එකම බලාපොරොත්තුව ලක්ෂයක අපේ රැකියා සඳහා අපේ ජනතාව විදත් කිරීම. පහුගිය කාලයේ පුරාවටම විදේශ රැකියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ජාවාරම් කරුවන් බොහෝ දෙනෙකුට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතම් නිලධාරින්ගේ සම්බන්ධකම් ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. මේ තත්ත්වය නැති කිරීමට වර්තමානයේ ගෙන ඇති පියවර මොනවාද? ඇත්තටම අවංකවම මේ වගේ වංචා සහගත වැඩ ගොඩක් වෙලා තියෙනවා. විමර්ශනය කටයුතු කරන් යනවා. ඒවට අවශ්‍ය නිසි දඬුවම් අනිවාර්යෙන් ලැබෙනවා ඒගොල්ලන්ට. මම විශේෂයෙන් සඳහන් කරනවා අන්‍යම් මාර්ගවලින් මිනිස්සු සල්ලි හම්බ කරනවා නම් එහෙම ආයතනයේ සමග නිලධාරීන් සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග අපි අනිවාර්යෙන් දැනවත් ආරම්භ කරලා තියෙනවා.